පුංචි දඹුල්ල කියලා හඳුන්වන කිපරණි විහාරස්ථානයක් තියෙනවා. අරණායක තමයි මේ විහාරස්ථානයේ තියෙන්නේ. සැලව රජමහ විහාරය කියලා ගොඩක් අය දන්නවා මේ විහාරස්ථානය. සමහර අය නොදන්න නිසා මම මේ විහාරස්ථානය ගැන පුංචි හැඳින්වීමක් කරන්නම්. මේ විහාරය තමයි ශ්‍රී ලංකාවේ අවසාන රජමහ විහාරස්ථානය. ඒ වගේම සිරිලක රජ පරම්පරාවේ අවසන් සෙල්ලිපිය පිහිටා තියෙන්නේ මේ ස්ථානයේ. මේ සෙල්ලිපිය පිළිබඳ විභාග ප්‍රශ්න වලටත් පිරිවෙන් අවසාන විභාගය, ඒ වගේම වෙනත් විභාග ප්‍රශ්න වලට මේ සෙල්ලිපිය පිළිබඳව අහනවා. මේ සෙල්ලිපිය දිහා බලපුවම අපිට බොහොම ඓතිහාසිකත්වයක් පැහැදිලි වෙනවා. ලංකාවේ අවසාන සෙල්ලිපිය හැටියට ශ්‍රී සාරසිංහ රජතුමා විසින් ඉදිකරපු සකස් කරපු සෙල්ලිපියද සඳහන් වෙනවා. මහනුවර යුගයට ආවේණික නෙළුම් මල, මකර තොරණ, ලියපත්, පලාපෙති මෙන්ම බුදු පිළිම හා සත්සතියේ බුදුරු ආදී ඉතාම සියුම්ම මේ විහාරස්ථානයේ චිත්‍රයට නගලා තියෙනවා. ඒ වගේම මේ විහාරස්ථානය ගැන අනෙක් විස්තර කතා කරන්නට කලින් මම කියන්නම් මේ විහාරස්ථානයට එන්නේ කොහොමද කියලා. ලංකාවේ කොහෙන් ආවත් මාවනෙල්ල නගරයට එන්නට ඔබට පුළුවන්. ඒ ඇවිල්ලා අරණායක හොරේවල හරහා මේ සැලව රජ මහ විහාරස්ථානෙට යන්න පුළුවන්. ඇත්තටම ඔබේ වාහනයකින් ආවොත් පැයකටත් අඩු කාලෙකින් මේ විහාරස්ථානය තියෙන ස්ථානයටම, විහාරස්ථාන බිමටම ඔබේ වාහනේ යන්න පුළුවන්. මේ ලෙන් විහාරයේ දකුණු දෙසින් ප්‍රාග් ඓතිහාසික වැදගත්කමකින් යුත් රහල පර්වතයත්, නැගෙනහිර හා උතුරින් කරගල පර්වතය, කදුවැටිය, ඒ වගේම බටහිරින් මාවය ගලා බසිනවා. ඒ වගේම සුන්දර වටපිටාවක් තියෙනවා. වෙල් ආයවල් ඇතුළු ඉතාමත් දැකුම් කළු පරිසරයක් තමයි මෙයාවට තියෙන්නේ. මෙම ගල්ලෙන, මේ විහාරස්ථානයේ තියෙන ගල්ලෙන අඩි 118ක් පමණ දිගයි. ඒ වගේම අඩි 25ක් පමණ පළලකින් තමයි තියෙන්නේ. මහනුවර යුගයට අයත් මොරොන්තට හිමි විසින් මෙම විහාරය කර වූ බව සඳහන් වෙනවා. ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා මෙහි වැඩ අවසන් කරා කියලා තමයි පොතපතෙහි සඳහන් වෙන්නේ. ජනප්‍රවාදයේ සැලව රජමහ විහාරය සම්බන්ධයෙන් බොහෝ කතා ප්‍රවෘත්ති තියෙනවා. කෙසේ වෙතත් මෙම ඓතිහාසික ඉපරණි විහාරය මේ වන විට මෙහි චිත්‍ර, එතකොට සෙල්ලිපි යන ආදී සමහර දේවල් ක්‍රමයෙන් විනාශ වෙමින් පවතිනවා. නමුත් දැන් විහාරස්ථානය සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, ඒ වගේම මේක අයත් මල්ලතු මහා විහාරය විසින් මේ විහාරස්ථානය පිළිබඳ අවධානය යොමු කරලා මේ වන විට මීට සති කිහිපයකට කලින් මේ විහාරස්ථානය සඳහා දෙවනගල ඓතිහාසික රජමහා විහාරයේ භාරකාර මැදිරිගිරියේ පුණ්‍යසාර හිමියන් මේ විහාරස්ථානයේ ඉදිරි වැඩ කටයුතු සොයා බැලීම සහ මෙය ආරක්ෂා කර අනාගත පරපුර වෙනුවෙන් පවත්වාගෙන යන්නට උන්වහන්සේට මෙය භාර කරලා තියෙනවා. ඉතින් මේ විහාරස්ථානය සම්බන්ධයෙන් ඔබට පුළුවන් විහාරස්ථානයට පැමිණලා මේ විහාරස්ථානය පිළිබඳව, ඒ වගේම මේ විහාරස්ථානය දැක බලා ගන්නට, එහි ඓතිහාසික පසුබිම, ඒ වගේම මේ පිහිටීම සම්බන්ධයෙන් ඔබටත් අවබෝධයක් ලබා ගන්නට, ඒ වගේම සංචාරක ස්ථානයක් ලෙස මේ ස්ථානයත් දැක බලා ගන්නට අවස්ථාව තියෙනවා. ඒ සඳහා තමයි ඔබට මේ ආරාධනා කරන්නේ. ඉතින් පිටුවට ලයික් කරලා අපේ තවත් බොහෝ තොරතුරු ඉස්සරහට ඔයාලත් එක්ක කතා කරනවා. ඒ ගැන අවධානයෙන් ඉන්නට කියලා අපි ඔයාලට ආරාධනා කරනවා.